අයියෝ බකා මේක හරිම ලේසි නෝ මොකද පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන්නේ ලේසි කියලා දැක්කම මට තේරෙනවා ජෙමයි උනට බෝලේ ඔලුවට වදිනවා මට රිදෙනවා අප්පා පොඩ්ඩක් පිටවසටලා බලන් ඉන්නවා අපි සෙල්ලම් කරන විදිය චක් බක් චක් බක් චක් බක් චක් බක් චක් බක් චක් බක් ආ බම් පප් පප් පා බම් පප් පප් පා බම් පප් පා පප් පප් පා පප් 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 දැන් ඔයක බලක් කරලා බලන්න ආ බෝලේ ජෙමා මට මේක කරන්න මන් දන්නේ නෑ හරි බලමු බලමු හා හා බලන බකා ඔයාට බෝලේවත් බැලන්ස් කරගන්න බෑනි කොහෙද ගැහුවේ මං අරන් එන්නම් බං අයියෝ ආ මේ තියෙන බෝලේ हेलो हाँ वो यार सेल्लां करने वाले थे एक मारो ने මංගිතනේ වාදයක් අමතක කරලා අවිල්ල කියලායි බකා ඒකට කියන්නේ ෆුට්බෝලි කියලා අනේ ජෙමා බෝලේ ඒක කිය මොකද බකා ඔය අය බෝලේ ගිල්ලනද මම 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 නෙමෙයි බෝලේ බයිගේ බෝලේ ඕක අමතක කරන්න අපි ආයේ සෙල්ලම් කරමු ගිල්ල කලගෙන බකා මම 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 ඔය තමයි අන්තිම බෝල් නැති කරේ ඒක නිසා හැම් බෝලයක් මම හොයන් ඉන්නුනේ නේ 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 එහෙම දෙයක් උනේ නෑ මේක නිකන් පැලයක් විතරයි අම්මෝ සුලංගනා කතා කියන්නේ නැපා මාත්මේ හොඳ සමාජය බෑපු සුපිරි කොල්ලෙක් තමයි හරිද මට ඔය සුලංගනා කතා නම් කියන්නේ නැපා නැද සීපා හරි හරි යාළුවනේ අපි තව පාරක් ගහමු අනේ බෑ මෙමය බකා ඔයගිල ඔයගේ ඩියුටි දැන් කරන්න යන්න අනේ ජෙමා ඒක යෝධ පැලයක් ඒක මාව කයි යන්නේ මට බෑ ඇත්තද නැද මිනිස්සු කටි ඉස්සලා පැලයකට බයයි කියලා කියන්නේ මොන නමනින් කියලා මට බෑ මට බයයි මට ලැජ්ජ නැහැ खुश अहिंसक आया अगल घेवने तुम्हें भयानक है मगर कुछ खेन
ආයකල මොනහරි කරලා මට මගේ සම්මතව බේරලා දෙන්න ඕනේ. තේරුණාද? පිස්සු නෑනේ දැන් අපිට කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ කිව්වා. එහෙනම් මං ඔයාලා හවයි ඉවරයක් කරනවා. ඔනේ මොකක් දෙම අපි දැන් කොහොමද සම්මතව බේරගන්නේ? මේ ගහ ලොකුයිනේ. ඔව් ලොකුයි. නපුයි. භයානකයි තමයි. ඒත් අපි මොකද කරන්නේ? අපි ඊට විරුද්ධව නැගී සිටින්න වෙනවා. සටනක් කියලා කණ්ඩ වෙයිද? සටනක් නෙමෙයි බකා. ඒක විප්ලවයක්. බම්පි 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 බම්පි. ඕනම වේදනාවක් විඳවා ගැනීමේ ශක්තිය විප්ලවකාරයට තිබිය යුතුයි. දැකලා තියෙනවා ලිප්ටන් රටලවුම ඉස්සරහා. අනේ ඔව්. ආ බකායි. නංගියා කොහොමද ඉති? වැඩේ කරන්න ලැස්ති නේද ජෙමයි? නංග බයෙන් එපා නංගා. ජෙමයි නිකන් වැඩේ කිසි අවුලන්නේ නැහැ. ඔයාට හොඳටම විශ්වාසද දෙමා ඔයාගේ ප්ලෑන් එක හරියටම හරියයි කියලා? බය වෙන්න එපා බකා. අපි කට්ටියෙන් වටෙන් අල්ලන් ඉන්න නිසා එයාට අපිට මුකුත් කරන්න බෑ. ඒක ෂුවර්. දැන් හරි. තුනට ගණන් කළා අදිනවා. 3 2 1. ඒක අසාර්ථක නෑ. ඒක සාර්ථකයි. දැක්කනේ අඳුම ගණ යන ගිත්. ඊළඟ ප්ලෑන් එක පොඩ්ඩක් කියනවාද? ඊළඟ ප්ලෑන් එක මෙන්න මේ තියෙන්නේ. දෙමා, ඔයාට විශ්වාසද මේක හරියයි කියලා? මම මේ මාවට කියන්න කරන්නේ නෑ. මම මේක YouTube එකෙන් බල්ලයි හැදුවේ. වැඩේ ෂුවර්. ගහපු ගමන් පැලේ බිම. ඇටැක්! අම මුත්ත කාලේ සිද්ධ වෙච්ච දේවල්ද මේ වෙන්නේ? ජම අන්න ඔයාගේ අර කරත්තේ ඉවරයි. හත්ති ලව්වයි. ඒයි පැලේ. සාමතාවත්තාවට එමුද? අය ගලේ මොකද නොකර හැංගිලා ඉන්නේ? අනිත් ඒ ගස් කපල හැංගිලා ඉන්නෝ. අපි ගස් දැකලා හැංගිලා ඉන්නේ. අපිට මේ පැලේ විනාශ කරන්න නෑ මක් විදියට වැඩ කළොත් විතරයි. මේ වෙලේට අයිඩියල් මෑන් කෙනෙක් ඉන්න මිනිහා මේ දවස්වල විමාන. හරි හරි මට තේරුණා. ඔය හැට පේනවද මාගරට් ඇක්කේ? අපි මෙතන පොඩි අට්ටාලයක් වගේ එකක් ඇටෙව්වා. එතකොට මෙලේ මේ පැත්තට ආවම අපිට පුළුවන් පිටිපස්සෙන් ගින් විනාශ කරලා දාන්න. ඔයාට එක දෙයක් අමතකුණා සිරිපාල. කවුද දැන් මේකේ ඉන්නේ? ඒකට නම් ඉතින් නිතරගේම ඉදිරිපත් වෙන බං සුපිරි මිනිහෙක් අපි ළඟ ඉන්නවා. ඕන ගේමකට යා ලෑස්ති එකෙම්ම. මේ වගේ දෙයකට ඉතින් කිසිම භයානක වැඩකට බය නැති කෙනෙක් තමයි. නේ ඔයාට පුළුවන්. මවකට ගැලපෙන්නේ නැහැ. ඔව්. ඒක ඇත්තේ උනට මට ඔයාට කියන්න ඕනේ මේ. ඔයා වගේ යාළුවෙක් ලබන්න මං ගොඩක් පිං කරලා තියෙනවානේ. නෑ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අපේ හිතේ තියෙනවානේ. ඔයා හිත හයි කරගෙන දනිස ගල් කරගෙන. මේකට නම් මේක මරන්න ඕනේ නෑ. ඔයා බය නැතුව ඉන්නකෝ. ओ
ඕගොල්ලෝ හිතුවේ ඇති වීරයා සමුගත්තා කියලා. ඒත් එහෙම නෑ. වීරයා තාමත් ජීවමානයි. නැකා ජීවිතේ පරදුවට තියලා ගියේ. අමතක කරන්න එපා. මොකද ජීවිතේ? යක වෙහරිම ලේසි වැඩක්. ඔහොත් කිව්වේ ලේසි වැඩක් කියලාද? මං දැක්ක Facebook එකේ නාකි ආච්චි කෙනෙකුත් උන්දිලා අපිට. ඉන්කම් බලලා දෙයි එහෙම කරේ. මේක මේ මහරුසකනේ තියෙන දෙමෝ ඒකයි. එහෙම තමයි. අර සීගිරි පැත්තේ බඹලාපල මිනිස්සු මතක් කරගන්න. මගේ සුදු බෝලේ කියන්නේ ඔය එක්කලා අපිට හොඳට කන්න පුළුවන්. ඒ ආ ගුමාරයි ආ ආ ආ ඒ ආ ඒ ඒ ඒ ඈ ඈ හලෝ අනේ දෙයනේ මේ වලේ පල්ලයට වැටලා නේද? බකාට බඹු විදලක් දන්නේ. බයෙන් බා මගේ පැටියෝ මං ඔයාව බේර ගන්නවා ප්‍රොමිස්. ඇයි ඔයා උඩු බැලියද දෙල්ලිලා ඉන්නේ? උඩු බැලිය අතට හිටියම මනස නිදහස් වෙනවා. මනස නිදහස් වුණාම ඒක උදව් වෙනවා ඔයාගේ කුසගින්න නිවා දාන්න. ඇත්තද? ඇත්ත තමයි මල්ලි මං කියන්නේ. අහා. ඒයි බකා මෙන්න මේක මෙන්න මේ පල්ලට වැටලා මෙහෙ එනවා. ඇයි දන්නේ එයා කතා කරන්නේ නේද? ආ එයා කියන්නේ මං අර කඩන්න ගිය මීවදේ ගැන. බන්ට එනවා මොඩියෝ. ඔයා ඔහම කෑ ගාලා කිව්වොත් එම් මුළු කුස්සියම කට්ටි දැනගන්නව මෙතන කෑමක් තියෙනවයි කියලා. අපිට කන්න වෙන්නේ කුට්ටිය විතරයි. අපවාදේ මීවදේ. කවුරු හරි කෙනෙක් මීවදේ ගැන කිව්වා නේද? ඔයාට හොඳටම විශ්වාසයිද උඩුබෙලි අතට හිටියම බඩගින්න නැති වෙනවා කියලා? මං කාටවත් බොරු කියන කෙනෙක් නෙමෙයි මල්ලි. ඔයා හරියට මම දන්න ව්‍යායාමයේ අනුගමනය කරොත් ඔයාට හත් අවුරුද්දක් වුණත් බඩගින්න ඉන්න පුළුවන්. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. බඩ පිටට ඇලුනත් බඩගින එන්නේ නැහැ සුවර්. හැමදාටම බලන්න මෙයාගේ මූණේ තියෙන බඩගිනි ගතිය. හැබැයි දැන් එයා මගේ උඩුබෙලි ව්‍යායාමයේ කරාට පස්සේ එයාගේ වෙනස බලන්නකෝ. ආ ලස්සනනේ. ටාටා. ඒක තමයි යාළුවා මං කියන්නේ මෙයාගේ තිබ්බ බඩගින්න දැන් ගියා ගියා ගියා. මෙයාගේ බඩගින්න නැති වුණා වගේ ඔයාලට පුළුවන් මේක අත්තට බලන්න. වසර පහක වගකීමක් සහිතව පළවෙනි ට්‍රයල් එක ෆ්‍රී හම්බෙනවා මල්ලි. මේවා ඉතින් හම්බෙන්නේ නැති බැරි කුමාරකෙන් විතරයි. ආ මරුනේ. අයියෝ. එයි එයි. ජින් චක් බුං චක් චංක බකන් ජින් කි බුකු බුකු ජුගුන් චං ආ ඒ ඒ ඒ ඒ ඒ ඒ මගේ කම අයියෝ දෙයනේ. පළවෙනි පියවර ලෙස මෙන්න මේ විදියට මේ ආකාරයෙන් හිට ගන්න ඕනේ. කියන්න තව. ආ මේ කියන්න තව. දුරනත් බඩගිනි නෑ. දුරනත් බඩගිනි නෑ. ඕ මං එක කරා. ඒ ජමා මේ බලන ඒ මං ඔළුවට ඉන්නේ. Oh.
එපිසෝදේ යාළුන්ගේ නමුත් මතක් වුණා. බෑගා, ඔයා මොකද්ද කරන්නේ? ආ, කොහොමද ජෙමා? මේ නැතිබරි කුමාරවට ව්‍යායාමයක් කියලා දුන්නා. ආයි ජීවිතේට බඩගිරියෙන්නේ නැති විදිහ. මට තව දුරටත් බඩගිනේ නෑ. මට තව දුරටත් බඩගිනේ නෑ. බඩගින්න ගියා. ඔව්, මගේ බඩගින්න ගියා. හරි හරි, මම මාගවත් නැන්ද වෙන්නම්. ආ, කවුරු වෙන්න කියලාද කිව්වේ? ආ, නැන්දි ළඟට ගම්ම දැක්කේ නෑ. මට පේන්නේ ජෙමා, ඔයා මොකක් කරි දෙයක් මගේ හංගනවා වගේ. හංගනවා? මං ඔයාගේ මොනවා හංගන්නද මගේ නැන්දි? ඒක ඉතින් මං දන්නේ සමහර විට රසමරස බීවදයක් වෙන්නත් පුළුවන්. ආ, මේ මාගේ දැන් ඔයාගේ කොණ්ඩේ පොඩක් වැවිලා වැඩි වගේ ගිල කපා ගත්තොත් මම කන නැද්ද? ඔව් ඔව්. මං එක කපන්න තමයි හිටියේ. සැලොන් වහන්න කලින් ගිල කපන්න. ඔව් පුතා, ඔයා හරි. සැලොන් වහන්න කලින් ගිල කපා ගන්න ඕන තමයි. නැත්නම් රට වැහුවොත් කවුද කපන්න වෙයිද දන්නේ? පියවර දෙක විදියට අභ්‍යන්තරෙන් කෑමක් සිහිපත් කිරීම කරගන්න ඕනේ. මතක් කරගන්න, ඔයා ජීවිතයටම දැකලා තියෙන ලොකුම රසම කෑම ගැන. ඔයා හිතන්නේ ඒක ඔයාගේ බඩ ඇතුලේ තියෙන්නේ කියලා. ඒ හින්දා මට බඩගිනේ නෑ. ඔව් ඇත්ත, මට බඩගිනේ නෑ. මගේ ඇතුලේ ඇති වෙනකන් කෑම තියෙනවා. ඔව්, මගේ බඩ ඇතුලේ ඇති වෙනකන් කෑම තියෙනවා. මට දැන් පොඩක්වත් බඩගිනේ නෑ. මගේ බඩ ඇතුලේ ගොඩාක් කෑම පිරিলা. අමාරු! බඩගින්න පහව ගියා. අන්තිමට ළඟටම ආවා මගේ සුදු මැණික්, මගේ සිහින කුමාරිකාව. ගිල්ල නම් ඔය විදිහට මුඩු බැලිය අතර ව්‍යායාම කරගෙන පොඩ්ඩක් ඉන්න මල්ලේ. වෙන දෙයෝ ගැට ගන්න විදෙන්නවා. අපට දවසක හඳ පා යනවා. ඒ කොහොමද මගේ? එදා අපිත් මේ වද යන්න නනවා. හිතා ගන්නවත් බෑ. මගේ සුපිරි මේ වදය කුමාරයා වගෙන ගියා. ඒ ජෙමා, මං හිතන්නේ මේක වැඩ කරනවා. මට දැන් බඩගිනි නෑනේ. නෑ බඩගිනි මට. ඕකල මගේ බඩගිනි නිවන්න බෑ බකා. මං කියනවට කරලා බලන්න ඔයා. ඇත්තද? හොඳ කොත්තුවා, චීස් කොත්තුවා, වට්ලා අපමත් තිබොත් කන්නේ නෑ කියනවා බලන්න. එපා. බතුයි මී පැණි වදේකුයි තිබොත් කන්නේ නැද්ද? බනිසුයි සැමන් හොදි වගේ තිබොත් කන්නේ නැද්ද? මං නම් කාලා හට්ටියත් කනවා. පුළුවන් වුණොත් මේස දෙද්දත් කනවා. එපා. ඔයාට කියන්න බකා, දවසක් සැමන් හොදි මේසෙ වැටිලා මං මේසෙත් කෑවා. ඒ තරම් වහයි. ඔයා ඔය මොනවා කිව්වත් මං ආය කැමදාත් කැම කටි තියන්නේ. අයියෝ, ඇත්තද? මාත් එහෙම කරලා බලන්නම්. ඒත් මං හිතන්නේ මගේ බඩගින්න ඒවත් නතර කරන්න පුළුවන් වෙයි කියලා. ඈ? ඕකද? හා! ඒ ජෙමා, මේ ඕම නෙමෙයි. හත්ති ලව්වයි. මේ මට බඩගින්න වැඩි වෙනවනේ. මේව නම් හරිය සෙල්ලම් නෙමෙයි, තනිකර ගොංජෝක්. චුට්ටා, හලෝ. මට හිතෙනවා ඔළුවෙන් හිටගත්තා නම් ඔයාට ගොඩාක් සනීපෙන් ඉන්න පුළුවන් කියලා. හැබැයි මං ඉන්නම් එලේ. අන්න වැඩේ හරි. මට බඩගින්නේ දෙන්නේ යාළු. අයි ගිනල් දුනත් මම කන්නේ නෑ මාළු. යාපනේ ඉන්න කල්ලි මගේ හිට හොඳම යාළුව තමයි වේලු. ඒ වට බැකා යව අඳුරන්නේ නෑ. මේ බල්ලා මට අම්බෙච් එක. අනේ කැම කැම දෙන දෙන බකා. ඔයාලගේ බඩගින්නේ නෑ කිවනේ යාළු. අය ගිනල් දුනත් කන්නේ නෑ කියලා කිව්වේ මාළු. මේක මට දුන්නේ ඔයාගේ යාළුවා. මගේ ඉරිවැඩි 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 අපේ නම් ගියා ඕලු. මගේ බඩගින්නේ. මම දැනගත්තා ඔයාලා මගෙන් කැමක් මොකක් හරි හංගනවා කියලා. ඒ බකා, ඔක මට දැනවා. ඔයාට මේක ඇත්තටම ඕනේද? ආ නේද, තමයි ඉල්ලුවේ. ඉතින් අරන් යන්න.
අයියෝ අප යමු සමන්ත මේක තමයි මල්ලි ජීවිතය කියන්නේ හැමදේම අත්තරින්න පුරුදු වෙන්න ඕනේ බකා මොකද ඒක දරු ගොංගලේ මේ ඇවිල ගන්නවා මෙදි මාව පිටිමුට්ටක් ගැට ගහලා වගේ මේකේ බලින් ඉන්නේ නැහැ බලින් ඉන්නේ වැඩි වුණා මේදි කොයිද තਿੱත්ත විස බීජ කියයි දැත්ත